ප්‍රෝදදිරමෙන් පස නවත් අන්න විට ිස්ට්‍රිය වැඩ නානත් සමග මත කරන්න අප මදීේ දුරගතනක බින්ද එක පන ප හැට ිද එකක ක පන පහ හැතුුන පට වනන් ක්‍රම ගොඩක් ති නොබට අදහස් ප්‍රශ්න යොකරන්න ඒතමයි පැලමනිකරමේ තැෑලිින් අපට වන්න පුළලන් තැල් පෙටි ැ තැබල් පෙටි විස හත ලිස් පහොළඹ ඒකම කමෙන්සි දිහට ඊමල් ඉදිහට ඕන දකට ප්‍රශ්නයම කරන පුොලන් අපේ දක්කොල තියෙන ඒ ලිංක්ස් සරහ YouTubeු බල්න්නනං ඩිස්ක්‍රප්ෂන් එකේ පල කල්ලා තියෙනවා ඉතිං එහෙමනම් අපි අපේ සමගාමි සාකච්ඡාවටයමු ඔබ දන්නවා මේ දවසල මහසාරය තුමා මිමරේ සුවිශේෂ කැනීමම්ටයුත්තක ඉන්න ගමන් තමයි අල්මිට ිස්ත්‍රී වැඩස සහනට සභාගවෙන්නේ ඉදිරි සතියකදී අපි මිමුරේ කිහිල්ලා එතුමා කරන කියන දේවල් පිළිබඳව. රූපෝ වාර්තාවක් එක්කම වැඩස්තහන් කරන්න බලාපොරොත්වේෙනවා ඉතින් අපි අද ස අන්තිමට අපි අන්තිම කොටස කතා කරේ මේ ඔය ඉඩම් බෙදි ලගිය විද්දිහ ඒවා මේවා මේ කෝරලේ මහත්තයක් කිව් එකකාට අද විධාහනය මහත්තයක් කිව් එකටද දැන් ඒගොල්ලො දැන් මේ වෙනොට ගොල්ලන්ටත්වෙලා තිය ඉනිරණ මොමොකක්ද කියල සහ මේ පෘතුගී සිංගෙන් මොනෝහරි දෙයක් අපිට ඉතුරු වුනාාද සහ බිමල දර්සුලි රජතුමා එතකොට එහි රජකම් කළේ එතකොට මේ සීතාවක සහ රට අනිකුත් ප්‍රදේශවල තිවිච්ච ගැටලු කාරී වාතාවරණය පිළිබඳව කතා කරනවා කියාගෙන තමයිස අපි ගිය සතින් ආදේ. ඔහු ඇත්තෙම්ම අප ඒ එහෙම කතා කරන්නට හේතුවක් තිබුණා මොකද මේ පෘතුගසිී ලංකාවට ඇවිල්ලා ඔවුන්ගේ හබිමතාර්ථ සාධනය කරගන්ට, කටයුතු කරනකොට මොකක්වත් ලොකු අභිමතාාර්ථයක්නේ ඔවන් ගටති වුණන ඒ එක අයන අභිමතාර්ථයක් අරමුණක් අපේක්ෂාවක් ඒ තමයි මේ රටේ තියෙන සම්පත් එගොල්ලන්ගේ වෙළදාමට නතු කරලා එවැන් උපරීමම ලාභයක් ලබා ගැනීම තමයි ඒගොලගේ අ අරුණ වනේ ඉතින් ඒව කරන්ඩ ගිහිල්ල තමයි ගොලන්ට සිද්ධ වඋනේ වැඩ කටයුතුවලට රටේ අභ්‍යන්තර පරිපාලනයටත් අතර ැදිිවෙන්ඩෙ ගොලට සිද්ද වුණා අපි දන්න අපේ කතාව අපි කියාගෙනවා සීතාවක බලය බිඳ වැටුණා අපි දන්නවා අ නිකපිටිය බණ්ඩාර කොමාරයා රාජ්‍යත්වයට හැටියට පිළිාරගෙන ඊට පස්සේ නිකපිට බණ්ඩාර පෘතුගීසින් සමඟ නොයකුත් සටන් කරන්න ඒගොල්ලත්තෙකර ැටුම් ඇතිකරගෙන එකන රට ඒකාග්‍රතාවේ පවත්තා ගෙන අන්්ඩ රටේ කලා කිවටති යා ලොකුරජෙක්න මේ රටේතව රජවර හටා මේ අප ඒ අපේ කතාව කියාගෙනවනේ අපි දැ අද වැඩ සටහනනුත් ඒක පැදිලි කරල දෙන්න උත්සාහ ගන්නවා දැන්මේ අපි දන්නවා සීතාවක මායා දුන්න නැතිවුුණා ඊට පස්සේ පලවෙනි රාජ සිංහාව පලවෙනි රාජ සිංහත්මිය ගිය ඊට පස්සේ සීතාවක යම් කිසි අස්ථාවරත්තයක්කාවා ඉතින් අපි ඒවගැන කතා කරා රාජසූරියලා ජයසූරියලා ව ගැනත් කතාහර යාසේට පස තමයි අප හඳුන්ල දුේ නික පිටි බ්ඩාර කනෙේ රයිගම රයිගම පලාාත්වයට සම්භාවයක් තියෙන එකඒ තරුණ රාජකී සම්බධතාවක් තිබෙන ඥාතිත්වයක් තිබෙන ඒ චරිතය ඉදිරිපත් වෙන ආකාරය ත මේවාස්සේ කවුද අරිටකින්ං වෙන්ඩු ඒවත් මානක් පෙරුම මුදලි ඉන්න හැටි ඒවත් අපි කිව් ඉට පස් ඔොහෝ අරවසානයේදී පෘතුගීසින්නක්ක සම්බන්ධ වෙලා ජයවීර කියලා රාජත්වේ බලය අල්ලගන්න හැටි ගැනත් අපි කිව්වා එතකොට මේකින් අපට පේනවා සීතාවක බලය මහා ප්‍රතාපොත් පලවෙනි රාජසිංහගේ තිබිච්චඒ ප්‍රතාාපොත් බලය සම්පූර්ණය නිමී ලගිහිල්ල නිමීලනය වෙලා ට පසේ සීතාවක දුරුවල වෙනවා ඇති ඊට පස්සේ අපි කතා කරා දොන්ජුවන් ධර්මපාල කෝට්ටේ ඔහුගේ අභභවය ගැනත් අපි කතා කරා ඉතාම දුක්කිතා ආකාරයට ඔහු අසරණ ලෙස මියගියාවිතරක් නෙමෙයි ඔහුගේ සුසානයක්ත් ඉතිහාසයෙන් අකාමකා දැම්මා ඒ සුසානය විනාස කරලා දැම්මා බ්‍රතානය ජාතිකයන් හිති අපි ඒවා කතා කළ මේ කතාකිරීම තුළින් අපට අපි කාටත් මේ වැඩසටහනාහන අපේ හිතවත් ශ්‍රාවකීන්ට යුටිබ් නාලිකාව බලන අපේ හිතත් ප්‍රේක්ෂකයින්ට එ හැම කෙනෙකුටම තෙරු ගණ්ඩ යෙන රණය තමයි දැන් පහතරට තිබුණු අපේ දේශී බලය දැන් ක්‍රමක්‍රමයෙන් අවනතියට ගිහිල්ලා ඒ ඉතාම දුර්ල තත්ත්වයට පත්වනාා. ඒ හරක කියන්න ල නිිපිට බඩා දුන්නල දුන්න දුන්නල නිපිට බ්ඩාට මක ද ව පටිච ජුරෝගේ ති නිපිටි බණ්ඩාර ය දම්බදනය පැත්තේ ඒ ගිහිල්ල සටන් මේවල මහා ඔයායිනේ ලොකු සටනක් කරන්ගිය අපට මතක් කරන්්ඩෝන පෘතුගීසි සේනපතිය කටියෆනෝ කල් දේරා කියලා එ ඔ ඔහු සමඟ ලොකු ගැටීමක් ඇතිකරගත්ත මහවේ පැත්තේ. හරි ෘතුගසින්ක්ක පෘතුගීසින්ට බොහම හොඳ පාඩමක් නිකපිටි බණ්ඩාර ඉගැන්නවා ඉට පැස්සේ ඔහු දඹදනී කේන්ද්‍ර කරගෙන රාජ්‍ය පාලනයැන පාලන කටයුතු. පාලන කටයුතු මෙහෙ දම්ඹ දෙනිය කේද්‍රරගෙන කියලා පෘතුගීසි ඉතිහාසත්ඥයොත් වාර්තා කරනවා. ඉති ඒ නිකපිටි බණ්ඩාර චරිතය එහෙම තිබේවා. අපි සමාස්තා ලොකු දැක්මකින් බැලූත් සාරුව දැක්මකින් අප මේක දහා බැලූත්වයම අපට පේන ප්‍රධාන ප්‍රවණ තව තමයි පහතරට දේශීයන්ගේ මූලිකත්වයෙන් තිබුණු දේශපාලන බලය මුළුමනින්ම අවනතට ගියා කියන කාරණය. ය මේකඉතා වැදගත් සාධකැක්ව වෙන ලංකාව දේශපාලන ඉතිහාසය සම්බන්ධයෙන් බල නොකොට කාරණා දෙකකින් පැති දෙකකින් මේ වැදගත්වෙනවා. එකක් පෘතුගීසින්ට රසිසේ තමන්ගේ සම්පත් සූරා කෑම කරන්නම මෙත න්ති පාච්ච කරන්න පෘතුගීසින්ට රිසිසේ පාලනයගෙන යන්නට පුළන් වුණනාගෙනක මංකි න්න ඔවුන්ට උමනාවනෙත්න අපේ රටවල් පාලනය කරන්න ඔවුන්ට උමනාවනේ හැකිතරම් කුරුන්දු වෙනත් කුළු බඩු වර්ග ඇත්තුූ මේ හැම එකක්ම අරගෙන තමන්ගේ රටවල්ලට අවන්ඩ වෙළඳ බාන්ඩ හැටියට. තෙකුල්ලන්ට එහෙම ලොකු අපේයටට පාලනය කිරීමේ දර්ශනයක් හදැන්ඩ හෙම වවම නවනේ නෑ ඉති නමුත් ඔවුන්ට රිසිසේ අර සූරාකෑම කරගෙන යන්ට පුුවන් මුණා පහතරටැ සීතාවක බලයත් කෝට්ඒ බලයත් බිධ වැටීම කරනකොටගෙන පෘතුගීසින් යම්කිසි බලවත්භාවයකට පහතරට පත් වනා. ඔවුන් ඉතම පහතරට පුළුල් ප්‍රදේශයක ඔවුන්ගේ ඒ කටයුතු වෙළදාමට අදාළ කරන කටයුතු ඔවුන් කරගෙන ගියා. එඉති ඒ කරගෙන යන්ට තමයි ඔංවර පලාත් බෙදලයි පලාාත් බේදුව පරිපානයට නෙමේ ඔවන්ට ආදායම එකකතු කරගණ්ඩ. යම්කිසි ක්‍රමාණුකූල ක්‍රමේකට න්‍යදාම එකතු කර ගණඩුන් ැ සහර සරු ඉඩක් යන ප්‍රදශ තියෙනවා තැන් ගත්තොත් එහෙම ඔය මාතර දිසාවනය ගත්තොත්තෙමිකොත් දිසාවනිවලට බෙදල තිබුණයි කියලා. ඇති ඇත්තවශයෙන්ය සබරගම්මු දිසාවනය ගත්තත් කෝරල දහඇතුවා. එක හරිී. ගුවක් ලොකු ආදායමක් උපද්දපු දිසාවනයක් තමයි සබරගම. ඒ කෝරල දහයක් තිබුණා ඒවා ගංකෝරලේ කුරු විටකෝරලේ නවයුදුම් කෝරලේ කොකු කෝරලේ අදත් කොකුලකෝරලගෙන කිය කොකුළු කෝරල එළගට මැදකෝරලේ කඩවත්කෝරලේ අටකලංකෝරලේ අට කලම්පන්න කියලා කියන්න කලම් පන්න කියන්නේ. අටකලංකෝරලේ ඒළංගට දොඩංවොල කෝරලේ පානවැල්කෝරල්ලේ ඒවගේම. අලුත්ගම් කෝරලේ මේ කෝරල්ල ඉගොල් බෙදල තිබුණා බෙදල තිබුණේ ආදායන් එකතු කරගඩ ආදායින් එකතු කරගන්න මකද ක්‍රමාණුකූලව ඒක කෝරලවල තියෙන ගහ කොලඒවැයි හැදෙන බෝගවර්ග එැ බෙනස්වභාවික සම්පත් එම ඔක්කොම ඉගොල්ලන්ට ගනිතමීත විදිහයට එකතුර ගැනීම තමයි ඒගොල්න්ගේ පරිපාලනය කේ ලකිවේ දම පෘතුගෂ තෝම් බෝල හෙම තියෙන තොරතුරු ආශ්‍රයෙන් අපට එක පේනවා එතින් ඔය ලේකම්මිට ලකම් මිටි කෙල වෙනම සාහිත්‍යත් යෙනෝ අපි ලේකම් මිටි ගැන වෙනීම කතා කරන්න ගුණ දවසක පු අපි හිතවත් ශ්‍රාවක්‍යවූ සහ අපි ප්‍රේක්ෂකයෝ කැත්ත ඇති මොදම ලකම් මිටි ය ර තෝබ ලකම් මිටි සන්නස් ඩත් පුදධපත් ය ඔක්කොම තර ර පොරුන්දවෙලති අප කතරන්න ඕන පැහදිි කල්ලදන්න දොනියගේට දිවිටු ට ම කිලම කි දිවිසට්ටු ගෑන ඉතින් ඔක්කොම තිබිච්චම එක්තර ආදමගන නීතිමය ස්වරූපය ලේකන නති ලේන නයිතික ලේකන ර පැරුම්මත ර අපි අපට අනුරාධපුර යුග ඉදලම නක් තියෙනනවනේ සෙල්ලි පියහෙම ත් ඒ ේකන ඒවත් නති මේ ලේ තිම ේ කලේ කොටල දීලද නොතින හෝ අපඒ අවස්ථාව කර නමේනි සතවර්ශය ලියවෙච්ච ලංකාවේ ඉඩම් ලේඛන ගැනපි කිව්වා එ මෙහෙමයි අපිට වාර්තා වන පැරණතම නීත්‍යානුකූල ඉඩම් ඔප්පු හැට පෙන්නන්නට පුළුවන් නමනි සතවර්ය ලීපපු අත්තානනිකනු කියන නමින්ම ඒ සල්ලිපියවල අඳුරල හමයිගේ රජද අපි මේ කතා කරන්නේ දා හත්වනි සතවර්ය සහ දාහටමනි සතවර්ශය දැ ප්‍රවේශවමින්න්න අපිඉන්නන්නේ පාලොස්සනි සතවර්ශය ඉඳදලාම මේ කතා කියාගෙන එනවා. තෙහි කාලේ ලියවෙච්ච නීතිමේ ලේඛන අදටත් සමහර විදිහට මේ අපේ ලේඛනාගාරවල ඒවගේම පෘතුගාලයේ ලේඛනාගාරවල. ලංකාවේ පරිපාලනය සම්බන්ධයෙන් අදාල වෙන නොයෙක් ලිපිලේගෙන තියෙනවා ඔව අපි මේ පෘතුගාලය සිට අපිත් එක්ක සම්බන්ධ වෙනයට පුන් චිල්ලීමකුත් කරන්නඒ කෞතුවා ාරවලට ගහිල්ල බලලා පුළුවන් අපිට තොරතුර වාර්තා කරග ඒ කෙන්නේ. අපි කියන්නේ ඉංගලන්ත ඇත් එක් යම් කිසි ආකාරයක ගනුදනු තිබ්බත් හදෑරීම් තිබ්බත්. අපේ රටේ මේ පෘතුගීසි භාව කතා කරනට පුළන් ඉන්න කීෙන් කීදනල මන මට ජීවිතය මහමිලාතිී නෙක්කෙනයි මගේ මතකේ හැටියට කැලනිි විශ්වවිද්‍යාලයේ මේ මොනාද ලලිත කලා න්නේ අධ්‍යනාශයේ ප්‍රධානය හැටිය හිටබපු ඇමස් ගුණ ලක මත්ම මාහාචාරයඇමස් ගුණ තිලක ඉතාම වියත් විදිහෙට පෘතුගේීශ භා සාව කතා කරන්න පුළුවන් හාචාරවරයෙක් ම දන්න තරමට හිට පු කෙනෙක් මං ඊට තව ඇති ලංකා ඇ අ මොකද මට ඊමල් ැකුත් යවල තිබා පුළුවන් අපේ වැඩස්තහනෙන් යම්කිසි ආකාරයෙක්ක බලපෑමක් කරන්න පෘතුගීසි සංචාර්කයෙන් විශාල් ප්‍රමාණයක් වංකාවටෙන හැයි මාර් මඟ පෙන්න්නන් පතුගගේසි භාසාාව දන්න යම ශිපානයක්ක් ස්පාන ාාව දන්න උදව ඉන්නවා. ඒ පුතුසිභාසාාවතින අයරයිල්ටs වගේ විභාගතයනවා ඒවා ලංකාවට නල්ලා ඒ මොකද අපිට ඔවුන්ගේ ඔවුන්ගේ ඉතිහාසැක් ලංකාවේ තියෙනවානේ ඉතින් එහෙන් කැඳවගන්න හරිම ලේසි වෙයි පපුතුගීසින් ලංකාවට කියලා සංචාර්ව්‍යාපාලය සම්බන්ධෙන් ලන්දේශි භාෂාව ගත්තත් මම දන්න විදිහට කොළම විසිද්‍යාලයේ මාහාචාරවරයක්. අලන්ද බාාව අප අනත්තර දේ විද්‍යා ලංකා අනුතරදේ මැතවර තැමැතින ඒ වගේ අපේ මහාචාරය කේඩී පරණ විතන වත්න මේ එතුමත් ගැන බොහොම ප්‍රවීන තවක් තියන විදවතෙක් ඉතිෙන් දැන් ඔය පෘතුගාලේ පෘතුගේසි බාසාව ගැන කියනවටමට මතක් වුණේ අපේ වාස්තුවිද්‍යක්න සාගර වි විසි සාගර පෘතුගාලය තමයි ආචාරයූපාදය කරන්න ඔෝ මත මේ දසල න්න පෘතුගාලය ඉතාමත් ප්‍රබල රසිගේෙක් හ ඉති සාගර ඔන්න සාගට පුළුවන් මේකට මොකකාරරි මෝලිකත්වයක් ගණඩ පෘතුදේශ ාාව අපේ රට ප්‍රචලිත කරන්නට සචාර ්‍යපරට උදවක් ට මංකිහිතන ඔහටත් දැන්ටික් පෘතුගේේසි පුුවන් ඇති පෘතුගේසිශ බාසාාව මේ ආචාර්උපාදී කරන්න මේ ගිල්ල ඉන්න හින්දා ඉතින් මේ අපේ සුනන්ද සාගර ජයසිංහ හත්මයක් ඔෝ ෝෝ ඉතිං මේ කොහමහරි පොතුගීසින් තෝම්පුූහෙම හුඟක් තියෙන අයි අපට ඒ කාලෙ ඉතිහාසය ගෙන ගණ්ඩ ඉතාම ප්‍රයෝජනවත් වෙනවා අයිගේ ව විතරක් නෙමේ නුවන්න අපියත් එෙම අපේ ක්‍රිස්තියාන ලබ්දිය ක්‍රස්තියාන ඉතිහාසය ඉගනගන්නවා නංගය අපි දන්නවා ෆණෝලාපියතුමට ලියපු කතෝලික ඉහා ගැ පොත් එෙම බැලුවම නමුත් ඒ පොත්තුවරෙනු එෙහට ගෙහිල්ලා අපට ඒ පෘතුගීසි ලේඛනවල අපේ මේ මුල්ම කතෝලික ආගම ලංකාවට පැමිණීම ගැෑනෝජයේ ස්ුවිට් නිකායක ෆ්‍රන්සිිස්ක නිකාය එක පූජකවා තුමන්ලා හෙම එනේවා ඒ වෙච්ච සම්බන්ධතා දැන් ඔයි මන්නාරම වේච ඒ අපපි දැ කියන්නඩ යනතාව ටිකකිින් මේ කතෝලික දහම ප්‍රචරිත කරන්න ගහාම ඒකට අපි රටේහිට පොය දක්කපු ප්‍රතිචාර සම්බන්ධයෙන් ඉතින් ඒවා හුඟක් විස්තර ඒ එත්තියන අරර්ශයි වියර් පියත්තුමා තට මේ ගොන්සල් ියතුමා ජෝස පස් පියතුමා වගේ ති ඒ සමය පු කට්ට න්නව ඒහිති ඉතිහස ගෙන ගැනීම ඉතාම වැදගත්වා. ඒ දැම් බලන්ඩ දැන්ග පෘතුකීසිීන් ගැන කතා කරන්නකොට මේ එගුල්ලු රත්නපුරේ මහාසමන්දේවාලය විනාස කර විනාර වෙනස් කර ඉතින් මහසමන්දේවල් ගැන කියනකට අපි මතක් කරන්න ඕන පල් හයුනි පරක්ක්‍ර බහ රජුරුවන් කාල තමයි රත්තපුර මහාසමන්දේවාලය ඉදි කළේ ඔයාගේ හිටිය ආරය කාමදේව කියල බ්‍රාහ්මණයක්ඒ බ්‍රාහ්මණය තමයි මේ මහසමන්දේවාලය ඉතිකිරීම සඳහා රජ්ජුරුවන්ට උදවපදව් කළේ ඊට පස්සෙ කාලෙක එක ගරා වැටුණා ගරාවැටනට පස්සේ අර ආරය කාමදේව බ්‍රාහ්මණයගේ මනුපුූරෙක් වෙච්ච නීල පෙරුමාල් න අපහෝ ප්‍රතිශංස් කරය කලානත් පෘතුගීසි කාල ද මොක දනේ පෘතුගීසින් සමන්දේවාල විනාස කලා. කලා සාන්ත සැල්ලු දූර් කියන චච්චක පල්ලිය ඇතන ඉදි කරාම්. මේවාගේ තියනවා ඉස ඉතිහාසයක් මේ වෙච්ච දේවල් පිළිබඳු. මයිකතමයි ආරම්භ කරනකොටම කිව මේවාගේ වැඩ කරපුහම ලාංකිකයෝ පෘතුගීසින් ගැන නැවත මතක් කරන්න ගසියම කැමත්තක්. දැක්වේ න ඉතින් මේ කොමහරි අසවේදුලගහිල්ල මල්වානේ ග ලිගා කියන කහොල් ගුට නැගලි දාගත්තවට මාලිගා කියල කිව්වා ඉති ඉති මෙ ැලුහම මොක දුණ දැයි ඒ ඕ දැන්ඔය මල්වාන පැත්තේ ඔය කරපු පෘතුකීසි ජනපද කරනය නිසා තමයි ඒවට සේවා සපයන්ඩ තව නොයෙක් නොලෝ කර්මාන්ත කරනායඇ එහෙ ඇතිව වුණා ඇතනික පොඩි නගරෙක්වෝගෙන ඕ ඇති විශේෂයෙන්ම ඔය සටන් සඳහා යකඩවශ්‍යයි නඉතින් හුඟක් කම්මල්කරෝ ඔ මල්වානාවටට තාමත්න්න පදිංචි වුණනා දැන් ඇත්තවශයම කිවත්තේ දැන් ඔය මල්වාන ිට්ටුව තින යබරලුවග යබර තයෙනනේ යබර හරි තියෙනවා කම්මල්ල අත්ත ඇති ඒවා ඔක්කෝම අර තු ගසින්ට සේවාව සපයන් ජෝරණීමමද අස වේදුලගේ කාලෙ මේ ඇතිවෙච්ච පරවයන් නිසා ඒ තත්ත්වයන් නිසා තමයි ඒවක්කොම දියුණවර්ධනය වනේ ඔ මාපිටිය මාපිටිය තිබුණ පරණ පන්සලක් එතනත් මේ පෘතුගීසින් ගිහිල්ල මේ දේවම අතාවන්ගේ පල්ලියක් ඉදි කරා වුවන් මේම මොකද ඉතිහාසය අපට වැදගත්වෙන්නේ දැන් බලන්ඩ මේ මා සිද සිද්වෙන් ඇද දැ. පෘතුගීසින් ගිහිල්ලා සමන් දේවාල තියන තැන පල්ලියක් ඇදි කරනු. එතුර මාපිටිගම ගිහිල්ලා මාපිටිකම පැරණි පන්සලත්්‍ය පුත් තැන දෙවමාතාවන්ගේ පල්ලියක් හදනෝ. මේ ඉතිහාසේ පුරාමේ සිද්ධ වෙන ක්‍රියාදාමයන්. එතුට ආද මහා විශාල ජනසන්්‍යේදන මාධ්‍යවල සාන්ධනට පේනවා අන්න අර හවල් තැන පන්සල තියන තැන කෝවිලක් ඉදි කරලා. එහෙම වවාවානේ සේ කතවටය ඇිල කරනවා ඒ කඩනවා ඉයටවසේ කලකෝල හලා ඇතියනවා ඇති මේ ඉතිහාසය ඉතිහාසය තාම සියුම්ම අධ්‍යයනය කරගෙන යනකොට අපට පේන දේ තමයි කාලයෙන් කාලෙට කාලයෙන් කාලෙට් නොයෙක් අය තමන්ගේ සංස්කෘතික අධීපත්වය පතුරවා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා ය මෙම අරමුණු තකා එම ක්‍රියාත්මක වෙනකොට ඒකට එකට ය භාවිත කරන ඒකට යොදාගන්නා එක් තරා උපක්‍රමයක් දමයි ඒ ඒ අය විශ්වාස කරන ආගංවල්ල ලකුණ ඒ පරණ අයගේ ආගංවල ලකුණු තියෙන තැන්වලින් ඒවා ආකාමකා දමලා ඒ මත තමන්ගේ ආගම් වල ලකුණ ඇති කරන්න ඕ එතකොට මේ වැඩසටහනට සවන්දන කෙනෙක් හිතයි හෙම එම එහම කරන හරි නෑන මේ බුදු දහම එහම පන්සල් තියන තැන්වල පල්ලි හදන කෝවිල් හදන එක වැරදිනේ නවත් ම ත උදාහරණයක් පැන්න න්නම් එක ඒ ගැඹුරු ඉතිහාසයත් සිද්ද උුණානුවන් තැන් අපේ ආවස්ථා කීපයකදී මේ වැඩ සටහනෙත් පැහැදිලි කළා අර මොන්රාගල කරගහවෙල කියන දිහා අපි ස්ොයාගත්ත පුරාවිද්‍යාත්මක ස්මාර්කය ඒ ස්වරූපය. ඒගේ මොකක් දෙවැලදනෙ මහා විශාල මෙගලිතික මහාශිලා සම්ප්‍රදායේ සොහොම පිට්ටනයක් මැද්දෙ අපි ඉස්සලකේම මහාශලා සුසාාන භූමි කොයි කාලෙද අද ක්‍රිස්තුපුූර්ර හයිසියට යනගං කාලනිර්ණේ තියනවල් ලංකාවේ. එතකට බොහොම පැරණී කැන්නේ බුදුදහම මේ රට අඳුන් බුදුදහම අඳුරගන්න කලින්. අපේ රට හිටපු සු්‍රදේශක මිනිස්සු අත තිබිච් පුරද්ක් තමයි මහාශිලා සුසාන හදල මලවඋන්වෙනුවෙන් යම් යම යාතුකර්ම කරනයක. ඒගල්ල ගම හට සැලකවේ මලවුන්ටරන පුද පූජා එක එකක් මාචර සන්ද්‍රත් පරණ විතාානම විෂය ගැන ලියල තියෙනවාමේ ප්‍රීබුඩිස් රිලිජෙස් බිලීසින් සිල්ලෝන් කියන ඉතාම අනර්ග විශිෂ්ට ලිපිය. එලිපි පෙන්නල දීල තියනවාමේ බුදු බෞද්ධ දර්ශනය. අපේ රටට ලැබෙන්න්න කලින් පෙරට මොනවාගේ ආගං ම ආගමික විශ්වාස. කිය අර අනු භහතික විශ්වාස ංග්‍රිසි බාසාවේ ට්‍රන්ස් ඩෙන්ටල් කළල වචායන තයන වචනයෙන් පැහැදිලි කරන අනුභූතික අදස් කොමද තිබුණ කලලා හිති ම ක කියෑනගේම කකද දැන් මේ කියයන පම පපුතුගගේසි ජතික පන්සල් තියනවට පල්ලි හැදවා ඒකෙම නිනා දෙයක් වනවා මේ පා පන්සල් තියන තැන්වල කෝල් හදනවා හොම කියේ දැන් සමාජයේතා කතාාවහත්තියනවා ඉති ඇත්තෙන්ම අර කරගහවෙල තිබිච්ච අර මහාශේෂ ශිලා සසාන භූමිය මැද්දේ විශාල ස්තූපයක් හදලතිය එද ඇත්තම සමහරට මේ අපි දැන් කියන එකම මීට අවුරුදු තෙදස්තුම් සසිියකට හාසසිකටලින් හිට මනිසුත් කියන්න ඇති බල්ඩොම මේ අපේ මලවඋන් අදහන තැන්ගල ගෙනනල්ලා බෞද්ධ ස්තූප පහදනවාන කලා ඒකාලෙත් කියන්න ඇති අනිවාර්ෙන් එනිසා අපේ රටවවැස්සිු බද්ධිමත් රට වැස්ූ හටට අපේ විචක්ෂණ භාවය අපි විවරෘත්ධ කරගන්න ඩන්නන් මේක මේ මේක සමාජ පරිනාමය වෙනකොට විවිධ අවස්ථාවලදී මේ ආගම් සහ ආගම් අතර ඇතිවෙන අන්තර්ක්‍රයයක තියන පුළුවන් දේශපාලනනි කාර්තයක් දිශපාල අර්ථයක් තියෙන වායි දේශපාල අර්ථය ගලවල ඉංකරඩ බෑ වෙන කිසි දෙෙකින්ම. ය දේශාල මුහුණෝ රෘතියෙනෙ. ඉදින් මේවා ප්‍රකෝප වෙලා කෝපාවිෂ්ට වෙලා වෛරේ දල්වලා එහෙම විස්සඳන්න පුලන් ප්‍රශ නමේ. මේවට බොහොම උපායමාර්ගිකව, ප්‍රවේශයක් ලබාගෙන ඒවා සමහන් කිරීමට කටයුතු කරන්න ඕොනුමක දැන් පන්සලක් තියෙන දැන පල්ලියක් හදනයකවුනත් කොවිලක් හදනයකවුනත් ඒගෙන තවත් ආගමක් තවත් ජනකණ්ඩායමක් විශ්වා සංව සංවේද සංවේදී තකොට අපි කොහොමද මේක වඩ හේතුම නවාද කියනෙ අවබෝධ කරගෙන ඉතකට ඒ එත්තන ඉවදැ අපිට පුරා පසලත් වයන තැන දවස්ථානයක් හදන්න බෑන වෙන ආගමක ගොදයක පුරාවිද්‍යා ස්මාරකය ස්මාර්කය එතන කිසිෙනකට මුදත් කරන්න බෑන ත්‍රත ඇවිල්ලම කරිරනයක රටේ නීතියට පටහැනි වැඩක් තර අපපියකට ක්‍රියාත්මක වෙන්න්නුන රටේ නීතිය කියනෙක සැලකිල්ලට අරගෙනමිසක් අපේ ආවේගේ සැලගල්ල ටරන් නෙ මේේ නේද එතුර ඒවාගේ දෙම්මට කියන්්ඩෝනු නේ මේ ඉතිහාසේ අපට මේ පේන දේවල් ඒයා බැලුවට පඇසද මන්දවල තියන දැත්ක කඩබි ල්ලියක් හද මොන සදචර ම දචන එෙේවා ඉතිහාසසි තුළ සිද්ධවෙල යනතින් අපි ඉතිහාස ඉගන ගණ්ඩ ඕන මෙහම දේවල් ඉතිහාසේ තුළ සිද්ධ වුණා. වර්තමානයේ මේ වගේ දේවල් නොවඩ අපි විසින් අනුගමනය කළ යුතු සාධනීය ක්‍රියාමාර්ගේ මොකක්ද කියන එක එහෙම හදපුතැනක් ළඟ පොලිස් මුර කපොල්ලක් පිහිටවන එක නෙමයි ඒගෙන් අදහස් කරහු. නෑද ඒ අපි අදහස් කරන්න එහෙමකක් කරන එක නෙමයි. අවබෝධයෙන් අවබෝධයෙන් සාමයෙන් සාමග්‍රයෙන් කොහොමද මේගේ ප්‍රශ්න අපි විසඳා ගන්නන්නේ මොකද මේවා. මේ අලු තත්දැකී මේ කාල විතර පේන්ට තියෙනවා නෙමේ ඒක ඉතිහාසේ පුරත් නොෙක් කවස්ථාවල් නොෙක් පරිමානවලින් නොෙක් තරාතිරංගොලින් මේ දේවල් සිද්ධ වෙලා තියෙනවා ඇති ඒක අපට ඉතිහාසේ උගන්නන පාඩමක් ඉතින් ඔ පෘතුගීසින්ගේ පලාාත්බෙදීම ය මෙෝ ගැන අපිදැම කතා කර හු දැන් අපි මේ පහත රට ගැන මේ කතා කරලාාගට කියන්නේ අනි ඇති අපි මතකද විමල ධර්ම සුරස්තුමා දෝනකත්තිරා කොමරිය විවාහා වෙලා එක පොඩ සමතයට පත්වනාහම අපි කද උඩරටින් පහලට බැහැලා ආම සීතාවක පැත්තට දෙ අපි සති දෙකක් එ තර සීතාවක කෝට්ට කෝට්ට දැඒ පැත්ත අපි සැරිසැරුවනි ඇති මේවා මෙම වෙන අතර තුර ඇැපි ආයෙත් බලන්රුවන කඳ උඩරට ගිහිල්ලා කඳුරට මොකද වෙන්න කියන්නේ එක කඳ උඩරට තරක් නෙමේ නුවන් කඳුරට යන්න වටිනාවා මේ වෙලා එකද හේතුව දැන් පහතරට දේශීය බලය මුළුමනින්ම අවසාන වෙලා තියන්නේ. ඔවස අපි විරාමයක් කරන් කන්දවට රට යන් අපි කතාබහ කරමින් ඉන්න සමය පිළිබඳව තත් අපර තුරතුරටක් අපට දැනගන්න පුළන්ේ මහාචා තුමාගේ ඒ රට බිද පන පහ ස් න හැත බට පැ ිය ල පැ පට ස්ස හැතුලිස් පහ කොළොඹ විස්ස හතුලිස් පා කොලබ. වි න මේ අප ඩිස්ක්‍රපක්ෂන ෙතින -යිල් සහනිකුත් ලිින්ක් සරහත් අපි සම්බන්ධ කරන අපට තොරතුරපණ විඩට ලබාදන්න පුළුවන් ඒ සඳහහා අප YouTube නා ිකායි ඩිස්කපෂන තිනේ ලික්ස් පාච කරන අපි විරාමයක් ගන්නවා විරාමේ නතුරුව නැවතත් අපි අන්න විට ඩිස්ටි සමඟ අපි බලඉන්න අය ඊලා ග්‍රසවත් කොටස බලන්න මේ කොටුවෙන්යන් ඊළඟ අවසාන තුන්වෙනි කොටසට